ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. අදත් පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව ඔබ වෙත ඉදිරිපත් කරන ද යං පැදුර ඔන්ලයින් වැඩසටහන් මාලාවේ විශේෂ වැඩසටහනක් එක තමයි අද දිනේදී ඔබ අප සියලු දෙනා එකතු වෙන්නේ. මේ වැඩසටහන විශේෂ වැඩසටහනක් විදිහට මම හඳුන්වනු ලැබුවේ අද දිනේදී අපිත් එක්ක එකතු වන ආරාධිත අපේ සම්පත්දායකයා ඉතාමත් විශිෂ්ට තරුණ නායිකාවක් වන නිසා. ඇය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ දූතවරිය විදිහට වර්තමානයේදී කටයුතු කරනවා. ඒ වගේම තමයි මෙම තනතුර දැරූ පළමු කාන්තාව අතරම එක්සත් ජාතීන්ගේ ලාබාලතම ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය වන්නේද ඇයයි. ඉතින් ඇය අපේ රැහේ කෙනෙක් කිව්වොත් මම නිවැරදි. විශේෂයෙන්ම තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක්, හිටපු තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක්, විශේෂයෙන්ම දෙවන තරුණ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී තරුණ නායිකාවක්. ඉතින් මම හඳුන්වා දෙන්නම් ඇයව. ඇය නමින් ජයත්මා වික්‍රමනායක. ඉතින් අපි ඔබතුමියව ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව යං පැදුර ඔන්ලයින් වැඩසටහනට පිළිගන්නවා. අයිබෝනක්කේ ආයුබෝවන් මල්ලි, බොහොම ස්තුතියි මට ආරාධනා කරාට මේ වැඩසටහනට. ඔයා කිව්වත් වගේ මම ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ සෙනෙත් සභාවේ හිටියා, දෙවන තරුණ පාර්ලිමේන්තුවේ. සහ මම ශ්‍රී ලංකා තරුණ සේවා සභාව මගේ මේ වෙනකන් ආපු ගමනේ ඉතාම මූලික අඩිතාලම සැපයු තැන විදිහට දකිනවා. ඉතින් මට ඇත්තට මේ වැඩසටහන සහභාගීව ලැබීම බොහොම භාග්‍යයක් කරලා සලකනවා. හොඳයි, බොහොමත්ම ස්තුතියි සහ අපේ ආරාධනය පිළිගත්තට. විශේෂයෙන්ම ඔබ වගේ විශිෂ්ට තරුණ නායකාවක් පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවට විශාල අභිමානයක් එකතු කරපු තරුණ නායකාවක් සමග මේ වැඩසටහන මෙහෙවන්න ලැබීමත් මම පෞද්ගලිකව ලද භාග්‍යයක් විදිහට සලකනවා. ඉතින් මං මල්ලි දෙයක් කියන්න, මට දැන් මතක් වුණේ ඔයාත් එක්ක කතා කරද්දී, මම ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වෙලා ඉන්න කාලේ එවකට මහලේකම්වරයාගේ තරුණ දූතවරයා ලංකාවට ආවා 2014 අවුරුද්දේ. මට මතකයි අපි තරුණ සේවා සභාවේ අර පාර්ලිමේන්තුව හදනවනේ ඔඩිටෝරියම් එකේ, එතන ඉඳගෙන එතුමා අපිට කතා කරන එක මන්ත්‍රීවරයෙක් විදියට බලන් හිටියා. දැන් අද මම ඒ තනතුර හොබවමින් ඇවිල්ලා තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරියන්ට කතා කරන්න ලැබීම ඇත්තටම අර දෛවයේ තියෙනවනේ අපූර්ව සිදුවීම්, ඒ වගේ සිදුවීමක් කියලා මට දැන් හිතෙනවා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ විශේෂයෙන්ම අද මේ වැඩසටහන අපේ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරියන්ට ඉතාමත්ම වටින, ඉතාමත් ධෛර්ය සම්පන්න, එහෙම නැත්නම් දිරිගන්වන වැඩසටහනක් බවට පත් වේ කියන එක නොරහසක් අනිවාර්යයෙන්ම. හොඳයි, ඉතින් අකේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්න මම මේ විදිහට ආරම්භයක් ගන්නම්. අපි දන්නවා ලෝකයේම ගෝලීය වසංගතයකට මුහුණ දෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ගෝලීය වසංගතයක් පවතින පසුබිමක් කොහොමද ඔබ මේ දවස්වල ජීවිතය ගත කරන්නේ, සහ මොනවද විශේෂව සම්බන්ධ වී වැඩ කරන ව්‍යාපෘති, එහෙම සහ මොනවද මේ දවස්වල ඔබ සම්බන්ධව ක්‍රියාත්මක කරන වැඩ කටයුතු? අපි ඒ ගැන කතා කරගෙන වැඩසටහනට ආරම්භයක් දමු. ඕ මලි, අර ඔයා කිව්වත් වගේ මේ COVID-19 තත්ත්වය සහ නිතරම වෙනස් වෙන COVID-19 තත්ත්වය හින්දා අපේ වැඩ කරන විදිහ ගොඩක් වෙනස් වුණා. මගේ කාර්යභාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාව නියෝජනය කිරීම හින්දා කොවිඩ් වසංගතයට කලින් ඇත්තටම මම ගොඩාක් ලෝකේ රටවල් වල සංචාරය කරා. හැමතිස්සෙම එතුමාගේ පණිවිඩ අරගෙන රටවල් වලට යනවා, සහ එක එක රටවල් වලින් ආරාධනා ලැබුණා මේ රටවල් වල ප්‍රතිපත්තිමය ප්‍රශ්න වලට විසඳුම් හොයන්න උදව් වෙන්න එන්න කියලා මාසෙකට රටවල් දෙක තුනකට යන අවස්ථා තිබුණා. නමුත් කොවිඩ් වසංගතයේ හින්දා දැන් ඒ ගොඩක් දේවල් අත්‍යවශ්‍යම කරුණු රෙන්න, අනිත් දේවල් හැමදේම සිදු වෙන්නේ මේ වගේ Zoom, එහෙම නැත්නම් Microsoft Office, Teams වගේ platforms හරහා. ඉතින් ඒකින්ද වැඩිපුරම කාලය ඇත්තටම ගත වෙන්නේ ගෙදර මේ මේසේ උඩ තමයි, computer එක ඉස්සරහා ඉඳගෙන තමයි. නමුත් අපි අපේ වැඩසටහන මේ විදිහටම කරගෙන යන්න ඕනේ, මොකද COVID හින්දා අපේ ගමන් බිම්බම අපේ වැඩ කරන විදිය නැවතුණා හරි වෙනස් වුණා හරි කියලා ලෝකේ තරුණයන්ට තියෙන ප්‍රශ්න නැවතුණේවත් වෙනස් වුණේවත් නැහැනේ. ඉතින් ඒක හින්දා අර දිගටම ඒ වැඩ කටයුතු කරගෙන යන එක තමයි ප්‍රධානම
දැන් අරමුණ වෙලා තියෙන සහ කරගෙන යන්නේ මේ පහුගිය අවුරුදු දෙක ඇතුළතම. ඔයා අහුව විශේෂ ව්‍යාපෘති මොනවද කරගෙන යන මේ දවස්වල කියලා. මගේ මට ලැබිච්ච ලොකුම අභියෝගය තමයි මල්ලි 2017 මම මේ තනතුර ගත්තාම එක්සත් ජාතීන්ගේ සංවිධානයට තරුණ ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ. ඒක එක අතකින් බැලුවාම අපි සංවිධානයක් විදිහට රටවල් වලට කියනවා තරුණ ප්‍රතිපත්ති නිර්මාණය කරන්න කියලා. නමුත් අපිට සංවිධානයක් විදිහට තරුණ ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ. එතකොට මම තනතුර බාරගත්ත දවසේ මට මහලේකම්වරයා කිව්වා තරුණ ප්‍රතිපත්තියක් හදන්න කියලා. එතකොට ලෝකයේ රටවල් 193කට ගැලපෙන ප්‍රතිපත්තියක් හදන එක ඇත්තට ඉතාම හරිම අභියෝගාත්මක කාරණයක් වුණා. ඉතින් ඒක කරලා ඉවර වෙලා දැන් මම ඇත්තටම මේ කරන්නේ ඒ ප්‍රතිපත්ති කොච්චර දුරට ක්‍රියාත්මක වෙනවද කියන බලන එක සහ ඒ ක්‍රියාත්මක වෙන එකට දර්ශකයක් හදන එක. එතකොට කොච්චරක් අපි 2017 ඉඳන් මේ වෙද්දී තරුණයන්ගේ ජීවිත වෙනස් කරන්න ලෝකයේ රටවල් 130ක අපේ UN ක්‍රියාත්මක වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යාපෘති ඒ හරහා කොච්චර වෙලා තියෙනවද කියලා බලන එක තමයි මේ දවස්වල ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. ඊට අමතරව ඔගලොන් දකින්න ඇති ගිය අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවුරුදු 75ක උපන්දිනයක් සමරුවා. ඉතින් දැන් මේ වෙද්දී සංවිධානය ඇතුලේ විශේෂ කතාබහක් ඇති වෙමින් තිබෙනවා. අවුරුදු 75කට කලින් වලි අපේ ලෝකේ ලොකු ප්ලේයර්ස්ලා බිග් ප්ලේයර්ස්ලා වෙලා හිටියේ රටවල් නේ. ඒකනේ අපි දකින්නේ දැන් සිකියුරිටි කවුන්සිල් ආරක්ෂක මණ්ඩලය ඇතුලේ බැලුවොත් රටවල් පහක් තමයි නිෂේධ බලය ලබන්නේ. ඉතින් ඒ කාලේ බලවත් වෙලා හිටපු රටවල් ඇත්තටම අද වෙද්දි බලවත්ද? මේ බලය ඇත්තටම සන්තුලනය වෙලා නැහැ. පසුගිය අවුරුදු 75 ඇතුළත ලෝකය වෙනස් වෙලා තියෙනවා. නමුත් අපි අර අපේ සිස්ටම් එක වෙනස් වෙලා නැහැ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ. ඉතින් මේ දිනවල ලොකු කතාබහක් යනවා. සහ මහලේකම්වරයා විසින් අලුත් රිපෝට් එකක් එළි දක්වලා තියෙනවා කොහොමද අපේ සංවිධානය වෙනස් වෙන්න ඕනේ කියලා අලුත් සියවසක අභියෝගයන්ට මුහුණ දෙන්න. ඉතින් ඒකේ ප්‍රධානම කරුණු හයෙන් එකක් විදිහට එතුමා හඳුන්වලා දෙනවා තරුණයන් සහ අනාගත පරපුර කොහොමද අපේ සංවිධානයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී කරව ගන්න කියලා. ඉතින් ඒතන තියෙනවා විශේෂම කරුණු කීපයක් මගේ කාර්යාලය හරහා අපි ක්‍රියාත්මක කරන්න ඕනේ ඊළඟ අවුරුදු 3-4 ඇතුළත. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වුණත් අපිටත් වැඩාවට ඒ වැඩත් එක්ක ගොඩක් වෙලාවට සම්පත් වෙන්නේ නැහැ. ඉතින් මේ දවස්වල මම කරන්නේ ඒක ක්‍රියාත්මක කරන්න ප්ලෑන් එක හදන ගමන් ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මානව සම්පත් සහ මූලිකම සම්පත් ලෝකයේ දියුණු රටවල් එක කතා කරලා හොයන වැඩේ තමයි මේ දිනවල කරමින් ඉන්නේ. හොඳයි, මම හිතන්නේ විශේෂ මාර දූර කාර්යයක නියැලෙන කාල සීමාවක තමයි මේ වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. මම හිතන්නේ විශේෂ කරුණක් සඳහන් වුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේට තරුණ ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ කියන කාරණා. මම හිතන්නේ ඒකට ප්‍රධාන හේතුවත් මම හිතන්නේ අක්කගේ අතින්ම කියවන රටවල 193ක තරුණයන් ගැන හිතලා බලලා ඒ වගේම ඒ පරිසරයන් ඒ දේශපාලන සමාජ සංස්කෘතීන් ගැන අදහසක් අරගෙන පොදු තරුණ ප්‍රතිපත්තියක් හදනවා කියන්නේ මම හිතන්නේ ලේසි වැඩක් නෙවෙයි. මම හිතන්නේ ඔබතුමිය වචනේ පරිසමාප්තාර්ථයේම විශිෂ්ට තරුණ නායිකාවක් කියන එකට ඉතාමත්ම දෙන්න තියෙන හොඳම උදාහරණය මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නෙට ඔබතුමිය ලබා දුන්න උත්තරෙන්ම හම්බ වුණා. ඒක මම ඒක පොඩි නිවැරදි කිරීමක් කරනවා. ඒක ඇත්තටමලි මං හිතපු තරම් අමාරු කාර්යයක් වුණේ නැහැ. මොකද බලන හැම රටේම තරුණ තරුණියෝ එකට එකතු වෙලා ඒ වෙද්දිත් හදලා තිබුණා ඒගොල්ලන්ගේ මොනවද වුණ ප්‍රයොරිටීස් කියලා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ජීවිතයට වැදගත්ම කරුණු මොනවද කියන එක ලෝකෙ ගොඩාක් රටවල 80ක 90ක වගේ රටවල තරුණ තරුණියෝ දැනටමත් තීරණය කරලා ඉවරයි. ඇත්තටම මගේ කාර්ය උඩේ ඒ ටික එකතු කරගෙන එතන මොනවද තියෙන සිමිලැරිටි සමානකම් මොනවද කියලා හොයාගෙන ඒ ටික එකතු කරලා ඒක ප්‍රතිපත්තියකට දාන එක විතරයි. ඉතින් මම හිතන්නේ ඒකේ ගෞරවය ඇත්තටම යන්න ඕනේ ඕගොල්ලෝ වගේ තරුණ තරුණයන්ට අපේ රටේ තරුණ සේවා සභාව වගේම ලෝකේ රටවල් වල මේ වගේ තරුණ තරුණයෝ එකතු වෙන ඒ ප්ලැට්ෆෝම්ස් හරහා මේ වෙද්දි මම හිතන්නේ කොවිඩ් කියලා බලන්නෙත් නැතුව ගොඩාක් කාර්යභාරයක් වෙමින් පවතිනවා. ඉතින් ඒගොල්ලොන් හින්දා අපේ වැඩ කරගන්න අපිට ලේසි වෙලා තියෙන ඉතින් මම ගොඩක් කාලට කියන්නේ මගේ කවුන්ටර් පාර්ට් එක රටක මේ ඇමතිවරයා නෙමෙයි තරුණ ඇමතිවරයා නෙමෙයි ගොඩක් කාලට තරුණ සම්මේලන නැත්නම් තරුණ සේවා ඔගොල්ලෝ වගේ තරුණ සේවා සභා තරුණ පාර්ලිමේන්තු සභා තරුණ නායකයෝ තමයි මගේ කවුන්ටර් පාර්ට් එක කියන එක තමයි මම ගොඩක් කාලට උත්සාහ කරන්නේ පණිවිඩය රටවල් වලට පවා දෙන්න. අනිවාර්යයෙන් මම හිතන්නේ ඉතාමත් වටින අදහසක් ඒ අවස්ථාවේදී ඉදිරියට ආවේ කගේ මොකද
තරුණ තරුණිය විදිහට අපිත් දකින දේ තමයි ශ්‍රී ලංකාවේ කොච්චර මහන්සි වෙනවද කියන එක. මේ රට යහපත් රටක් බවට පත් කරන්න, දියුණු සංවර්ධිත රටක් බවට පත් කරන්න ප්‍රතිපත්තිමය වශයෙන්, ඒ වගේම තමයි ශ්‍රමදායකත්වයෙන් රටේ තරුණ තරුණයන් කොච්චර මහන්සි වෙනවද කියන එක ඉතාමත්ම මැනවින් අපි මේ දවස්වල දකින. විශේෂයෙන්ම පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව අපේ වෙනසටහන අරඹන ආදරණීය තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ඔවුන් විසින් ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘති සහ වැඩසටහන් තියෙනවා මේ රටේ තරුණ ප්‍රජාවට මහවිශාල සේවයක් වන. ඉතින් වැඩසටහන ඉදිරියට කරගෙන යෑමේදී මම ඊළඟට අකගෙන් අහන ප්‍රශ්නය තමයි, අද වෙද්දි ඔබතුමී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ දූතවරිය විදිහට කටයුතු කරනවා. මේ තනතුරට පත්වෙච්ච පළමු කාන්තාව වන්නෙත් ඔබතුමිය. ඒ වගේම තමයි මේ තනතුරට එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වශයෙන් පත්වූ ලාබාලතම තරුණ නායිකාවන්නේ ඔබතුමීම තමයි. ඉතින් මේ යම්කිසි ආකාරයක අපි මේ දිහා බලපුවම ඔබතුමී එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් යම්කිසි ගමනක් ඇවිල්ලා තියෙනවා කියන ලැඩේකේ උඩට නැගලා තියෙනවා කියලා. ඉතින් මේ ආපු ගමන් මග ගැන අපි චුට්ටක් කතා කරමු. කොහොමද ඔබතුමියට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තියෙන අත්දැකීම් කොයි වගේද, පළපුරුද්ද කොයි වගේද, සහ විශේෂයෙන්ම ඔබ හිටපු තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට, තරුණ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව නියෝජනය කරපු තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තරුණ පාර්ලිමේන්තුවේ ලද අත්දැකීම් කොහොමද එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මේ ආපු ගමන් මග එන්නට ඔබතුමීට උපකාරී වුණේ? අපි ඒ ගැන කතා කරමු. ඔව්, මං හැමතිස්සෙම හිතෙන් දෙයක් තමයි මල්ලී, අපි අපේ ජීවිතේ දැන් කෙනෙකුට කියන්න පුළුවන් මම මේ අවුරුදු පහක් දැන් එක්සත් ජාතික සංවිධානයේ වැඩ කරලා තියෙනවා. ඒක මට ලැබිච්ච පණරයක් කියලා මම දැන් මේ කරන වැඩවලට සහ ඉස්සරහට කරගෙන යන වැඩවලට. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි, අතන අපි ඉපදිච්ච දවසේ ඉඳන්, පොඩි කාලේ ඉඳන්, ඉස්කෝලේ ගිය තැන ඉඳන්, කැම්පස් එකට ගිය තැන ඉඳන් ඒ ලැබිච්ච හැම අත්දැකීමක්ම අපි මේ අද කරන දෙයට වැදගත් කියන එක. එතකොට අර එක එක ඒක මම කැමති නැහැ එක එක්ස්පීරියන්ස් එකකට ලඟු කරන්න. ඉතින් එහෙම බලද්දි මම ඇත්තටම හිතන්නේ මගේ ජීවිතේ හැරවීම ලක්ෂයක් තමයි පහවසර ශිෂ්‍යත් විභාගේ පාස් වෙන එක. මම ඉපදුනේ බෙන්තුර හබරුගල, ඉස්කෝලේ ගියේ පහවසර වෙනකන් අලුත්ගම සංගමිත බාලිකා විද්‍යාලයට. ඊපස්සේ පහවසර ශිෂ්‍යත් පාස් වෙලා මම කොළඹ විශාක විද්‍යාලයට එනවා. ඉතින් එතන ඒ විශාක විද්‍යාලයට ආපු එක මං හිතනවා සෑහෙන්න විදියට මගේ ජීවිතය වෙනස් කරා කියලා. මොකද මට විශාක විද්‍යාලය හරහා අවස්ථාව ලැබෙනවා මං කැමති ඕනම දෙයක් කරන්න. ඒ කියන්නේ මං කැමති නැටුම්ද, ගායනයද, නාට්‍යද, අනවුන්සින්ද, ස්පෝර්ට්ස්ද, ඕනම දෙයක් කරන්න ලැබෙනවා. නමුත් ඒක සමහර විට හැම ළමයටම ලංකාවේ ගමේ ඉස්කෝලේකට යන්න නොලැබෙන්න පුළුවන්. ඉතින් එතකොට මම හිතනවා වාසනාවයි අවුරුදු 10කදී ළමයෙකුට විභාගයක් ලියන්න කියලා අනාගතය තීරණය කරනවා කියන එක හරි ඒක පොඩ්ඩක්වත් ෆෙයා නෑනේ, හරි අන්ෆෙයා දෙයක්. නමුත් එතනින් තමයි මම හිතනවා මගේ ජීවිතය වෙනස් වෙන පටන් ගන්න. ඊට පස්සේ මම ඒ ලෙවල් වලට කරන්නේ බයෝ සයන්ස් සබ්ජෙක්ට්ස් කරලා මම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය කරනවා. මං කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ පළවෙනි අවුරුද්දේ මට හරි මතක නැහැ, කැම්පස් කියලා වැඩි කාලයක් නැහැ, කොහොම හරි ඉන්නකොට දවසක අපේ තාත්තා පත්තරයක් අරන් ආවා. ඒ පත්තරේ තිබුණා තරුණ කටයුතු අමාත්‍යංශයයි NIBM කියලා ආයතනයක් තියෙන්නේ ලංකාවේ. දැන් මං හිතන්නේ ඒක NSBM, ඊට ඉස්සෙල්ලා තිබ්බ NIBM කියලා. ඒගොල්ලෝ තියනවා කියලා මේ කම්පිටිෂන් එකක් නැගී යන තරුණ නායකයව ලංකාවේ හොයන්න. ඉතින් මේකට තරුණයන්ට ආයදුම් කරන්න කියලා වයස් සීමාවක් තිබුණා, පොඩි පොඩි සුදුසුකම් වගේක් තිබුණා. ඉතින් මට තාත්තගේ මේකට ඔයා දාන්න කියලා. මොකද මම ඉස්කෝලෙත් ගොඩක් බාහිර කටයුතු කරලා තිබුණා, හවුස් කැප්ටන් කෙනෙක් වෙලා හිටියා, සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක්, ජූනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියා, සමස්ත ලංකා මට්ටමේ තරඟ ජයග්‍රහණය කරලා තිබ්බා. තාත්තා කිව්වා ඔයා මේක දැම්මොත් මොනා හරි මේ තරමකට හරි යන්න පුළුවන් වෙයි, දාන්න කියලා. ඉතින් මම ඒක දැම්මා. දැම්මට පස්සේ කොහමද ඒ තරඟේ ඉස්සරහට ගිහිල්ලා මම ඒ තරඟේ දෙවනි තැන දිනාගත්තා. ඒ දෙවනි තැන දිනාගනිද්දී ඒ අවසාන අවස්ථාවට ඇවිල්ලා හිටියා. මොකද ඒක තරුණ කටයුතු අමාත්‍යංශයෙන් කරන දෙයක් හින්දා අතරම තරුණ සේවා සභාවේ නියෝජිතයන් පවා ඒ තරඟයට විනිශ්චය මණ්ඩලයට ඇවිල්ලා හිටියා. ඉතින් එතනින් තමයි ඇත්තටම තරුණ සේවා සභාව කියන්නේ මොකද්ද, තරුණ කටයුතු අමාත්‍යංශය කියන්නේ මොකද්ද කියලා මේ දේවල් ගැන දැනගත්තේ. ඊට පස්සේ මට
එතන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරු ඇවිල්ලා හිටියා. ආරාධනා දෙක තුනක් ලැබුණා ලංකාවේ ඒ වෙද්දි හදමින් තිබුණා මේ තරුණ විරකියාව සම්බන්ධයෙන්. ඒකට ප්‍රශ්න මොනවද විරකියාව සම්බන්ධ තියෙන ගැටලු වුණාද කියලා හොයන්න මේ අපේ ඉන්ටර්නැෂනල් ලේබර් ඕගනයිසේෂන් එකෙන් කරන වර්ක්ෂොප් එකකට, ඊට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරපු වර්ක්ෂොප් එකකට ඒම ආරාධනා ලැබුණා. ඊට පස්සේ තරඟයෙන් දිනපු එකට මට ලැබුණු ටැග් එක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මිහිකත සමුළුවේ 20 වෙනි සංවත්සරයේ රියෝ දි ජනෛරෝ නුවර තිබුණා. ඒතර තරුණ සේවා සභාවේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ අංශයෙන් මේ තව තරුණ තරුණියක කිහිප දෙනෙකුත් එක්කම, ඔය විදේශ සංචිතයේ හිටපු තරුණ තරුණියක කිහිප දෙනෙකුත් එක්කම මටත් අවස්ථාව ලැබුණා. සහ එක හිටියා තව තරුණ ජනමාධ්‍යවේදියෙකුත්, ඩෙලි නිවුස් පුවත්පත මං හිතන්නේ වෙද්දී වැඩ කරකට රුවණි ජයවර්ධන කියලා. අපි කට්ටියව තරුණ සේවා සභාවෙන් ඒ සමුළුවට යවුවා. ඒක තමයි අතට මම පළවෙනිටම කකුල තිබ්බේ මේ UN එකේ මේ වපසරිය ඇතුළේ. ඊට පස්සේ මට එතෙන්දී අවස්ථාව ලැබෙනවාල් ඇත්තටම මේ එක්සත් ජාතික සංවිධානයේ ගොඩක් අය වඳුර ගන්න සහ එක්සත් ජාතික සංවිධානයත් එක්ක වැඩ කරන අන්තර්ජාතික තරුණ සංවිධාන මොනවද කියලා, අනිත් ලෝකේ රටවල් වල, අනිත් ලෝකේ රීජන්ස් වලින් එන මොනවද කියලා අඳුර ගන්න. එතනින් තමයි ඇත්තටම මං අන්තර්ජාතික තරුණ කටයුතු වලට වැඩි වැඩියෙන් එළඹෙන්න පටන් ගන්නේ. ඊට පස්සේ මම තරුණ පාර්ලිමේන්තුවේ දෙවැනි තරුණ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට තේරීපත් වුණා. ඊට පස්සේ 2012 වර්ෂයේ ලංකාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ නියෝජිතවරු දෙන්නෙක් යෙව්වා. ඒකත් ඇත්තටම පත්තරේ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා මට හොඳට මතකයි. ඒකත් අපේ තාත්තා හැමදාම සතියන්ත පත්තරේ කියවනවා. ඒකෙන් තමයි ගොඩක් ඒවා මට හම්බ වෙලා තියෙන ඇත්තම මේ අවස්ථාවත්. ඒකේ තිබුණ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මේ පාලිත කොහොන මහත්මයාගේ රූපෙකුයි බැංකි මූන්ගේ රූපෙකුයි දාලා තව ඊළඟ කොටුව හිස් කොටුවක් තිබ්බේ. ඒකේ ප්‍රශ්නාර්ථයක් දාලා මීළඟ මේ රූපෙ එන්නේ ඔබද කියලා. ඊට පස්සේ මට තාත්තා ඒකටත් උනන්දු කෙරුවා දාන්න කියලා. ඒකටත් ඇප්ලයි කළා. ඊට පස්සේ මමත් අරුත්‍රා රාජසිංහම් කියලා පුත්තලම පැත්තෙන් ආපු තරුණ කාන්තාවකත් අපි දෙන්න තමයි ලංකා නියෝජනය කරමින් ප්‍රථම වතාවට එන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ නියෝජිතවරු විදියට. ඉතින් ඒ හරහාමට පුළුවන් වෙනවා අර මම මිහිකර සමුළුවේදී මේ ඇති කරගත්තු සම්බන්ධතා තව තවත් වැඩි දියුණු කරගන්න සහ තවත් මාව ඇත්තටම ගොඩක් අය දැනගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මේ තරුණ සේවා සභාව හරහා ලැබුණු ඒ අවස්ථාව හින්දා. ඒතර ඒ අතරම තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නකොට මට හොඳට මතකයි මේ මගේ තනතුර කලින් දරපු ජෝදානේ අහම්දල් හින්දා වි ලංකාවට එනවා ලෝක තරුණ සමුළුව ලංකාවේ තිබ්බ හින්දා. ඊපස් එතුමා ඇවිල්ලා කතාවක් කරනවා මට මතකයි අපි අහගෙන ඉන්නවා ඉඳගෙන තරුණ පාර්ලිමේන්තුව ඇතුලේ. ඊටත් අමතරව තවත් මට හොඳටම මතක දෙයක් තමයි අපි තරුණ පාර්ලිමේන්තුවේදී මේ නවනීතම් පිල්ලේ තමයි ඒ කාලේ හිටිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්. නවනීතම් පිල්ලේ ලංකාවට එනවා ඔය මානව හිමිකම් පිළිබඳ ලොකු බඩු ගැටලු ගොඩක් තියෙන කාලෙක විශේෂ සංචාරයකට එනවා. ඒ එද්දි ඉතින් ගොඩක් මාධ්‍යවල සහ අන්තර්ජාතික සහ ජාතික මාධ්‍යවල ඒ පිළිබඳ විවිධාකාර ඩිබේට් එකක් යනවා. මේක වෙන්න ඕන දෙයක්ද නැති දෙයක්ද, මේ ඇවිල්ලා මොනවා කියයිද, මේක රිපෝර්ට් එකේ මොනවා තියෙයිද කියලා. ඒ තියෙද්දි මට අවස්ථාවක් ලැබුණා. අතර මගෙන් ඉල්ලීමක් කරා තරුණ සභාවෙන් මට පුළුවන්ද කියලා කතාවක් කරන්න නවනීත පිල්ලේ තරුණ පාර්ලිමේන්තුවට ආපු වෙලාව. එතකොට නවනීත පිල්ලේ ඇවිල්ලා අර ස්ටේජ් එකේ ඉඳගෙන හිටියා. මට මතකයි මම තරුණ පාර්ලිමේන්තුවේ මගේ ආසනේ නැගිටලා මම කතාවක් කරා. ඒ කතාවේ මම කියන්න හැදුවේ සමහර වෙලාවට අන්තර්ජාතික වශයෙන් ලංකාව තුළ තියෙන ප්‍රශ්න එක එක විදිහට අපි දකිනවා, මිනිස්සු ඒ ගැන කතා වෙනවා දකිනවා. නමුත් ලංකාවේ තරුණයෝ විදිහට අපිට ඕනේ මේක තමයි සංහිඳියාව කියලා අපි කියන්නේ මේකට කියලා මම ඒ කරුණ වගයක් එළියට දැම්මා. ඉතාම මේ පර්සනල් වොයිස් එකකින් සහ තරුණ පාර්ලිමේන්තුව ඇතුළේ හිටපු විවිධ මන්ත්‍රීවරුන් හිටියනේ අපේ සිංහල, දෙමළ, උතුරෙන්, දකුණෙන් හැම පැත්තෙන් ආපු ඒ උදාහරණ පෙන්නමින් මේ අර අපිට ඇත්තටම ඕනේ ලංකාවෙන් හොයාගන්න විසඳුමක් මිසක අන්තර්ජාතිකයෙන් ඇවිල්ලා ලංකාවට දෙන විසඳුමක් නෙමෙයි කියන එක කියන පණිවිඩය ඇතුළත් කතාවක් මම කරා. ඉතින් ඒක ඊට පස්සේ මට මතකයි ඒක ඉවර වෙලා මම එළියට නැත්නම් නවනීලම් පිළිලේ මට එළියට කතා කරලා එහෙම මගේ මම ඔයගේ කතාව මේ
ගැන හුඟක් මේ පැහැදුනා කියලා එයා ඊට පස්සේ තිබු ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී පවා ඒ කතාව පිළිබඳ එයා මෙහෙම ලංකාවේ මෙහෙම තරුණියක් මේ ඒගොල්ලෝ කොහොමද මේක දකින්නේ කියලා මට කිව්වා කියන එක කිව්වා. ඒතුන් මට ඒ වෙලාවේ තමයි ඇත්තටම ඊළඟට ගොඩක්ම මට ගැර සමහර දේවල් තියෙනවා, සමහර සිදුවීම් අර අපිව එක පැත්තකට යොමු කරන. මං හිතන්නේ ඒක එක සිදුවීමක් තමයි මට මේ තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඉඳන් අපිට වෙනස්කමක් කරන්න පුළුවන් කියන එක පිළිබඳ අදහසක් සහ කැමැත්තක් ඇති වුණේ. මොකද නැත්තම් හැම විටම මම දැකලා තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අර එක යුරෝපයෙන් හරි ඇමරිකාවෙන් හරි සුදු බයසක ගොඩක් රට පිරිමි කට්ටිය සූට් එකක් අඳගත්තු ඇවිල්ලා අර දියුණු වෙමින් පවතින රටවල් වලට උපදෙස් දෙන එකනේ අපි දැකලා තියෙන්නේ. එහෙම නැතු අපි වගේ අයටත් මේ සංවිධානය අතට ගිහිලා අපේ හැමේ පාට තියෙන අපේ වගේ රටවල් වලින් එන අයටත් නායකත්වය දරන්න පුළුවන් සහ ඒ හරහා මේ සංවිධානය ඇතැම් සංකල්ප දකින විදිය සංහිඳියාව හෝ ආර්ථික වර්ධනය හෝ ඒ දේවල් දකින විදිය වෙනස් ආකාරයකින් අප්‍රෝච් කරන්න පුළුවන් කියන එක මට ඒ වෙලාවේ හිතුණා. ඉතින් පස්සේ මම ඇත්තටම මේ කටයුතු ඉවර වෙලා මම යුනිවර්සිටි එකේ 2014 ග්‍රැජුවේට් වෙලා මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සේවා විභාගය ඇරිලා එකෙන් ලංකාව පළවෙනි වෙලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩ කරා ටික කාලයක්. ඊට පස්සේ ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය ඇරිලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉති ලංකාව පළවෙනි වෙලා මම ට්‍රේන් වෙවි හිටියේ පළවෙනි පරිපාලන සේවා නිලධාරියෙක් විදියට. එතකොට තමයි මේ වේකන්සි එක ඇති වෙලා මහලේකම්වරයා නිවේදනයක් කරේ මම හොයනවා මේ තනතුරට වඩාත්ම සුදුසු තරුණ නායකයෙක් කියලා. එතකොට මම අර කලින් 2012-2014 කාලේ UN එකට ඇවිල්ලා අඳුරගත්තු ඒ තරුණ සංවිධානවලින් මට කතා කරලා කිව්වා අපි හිතනවා ඔයා තමයි මෙතනට ගැලපෙනම කෙනා කියලා අපි ඔයාගේ නම මේකට දාන්නද කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ ඊට පස්සේ මාගේ නම යෝජනා කරනවා. ඊට අමතරව මම ලංකාවේ #generation කියලා මේ සිවිල් සංවිධානයක් හැදුවා. මගේ යාළුව හතර දෙනෙක් තුන් දෙනෙක් තව තුන් දෙනෙක් එක එකතුල අපි හතර දෙනා. ඉතින් මම ඒ සංවිධානය හරහා කරපු යම් යම් වැඩත් ඒකට උපකාරී වෙලා අන්තිමට විතාම දීර්ඝ සිලෙක්ෂන් ප්‍රොසෙස් එකකින් පස්සේ 2017 ජුනි මාසේ මට කෝල් එකක් ආවා මහලේකම්වරයාගේ මාව මේ තනතුරට තෝරගත්තා කියලා. ඉතින් මම හිතන්නේ ඉතාමත්ම මේ ඉතාමත් මම අපි කියන ඉන්ස්පිරේෂන් එකක් කියලා අපි හැමෝටම. මම හිතන්නේ ඒ කතාව ඇතුලේ විශාල දේවල් ගන්න ගොඩක් තිබ්බ, විශේෂයෙන්ම මේ අපේ වර්තමානයේ පාසල් ළමයින් විශේෂයෙන්ම. ඔයා සඳහන් කරපු විශේෂ කාරණාවක් තමයි පාසල් කාලේ විශාල බාහිර ක්‍රියාකාරක. ඔය බාහිර කියන වචනයට විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වගේ වචනයක් පාවිච්චි කරනවා ඉතාමත් උචිතයි. මොකද එතනින් හම්බෙන පන්නරේ තමයි අපි විශ්වවිද්‍යාලයකට ගියපුවාම එතනදී දියුණු වෙන්නේ. ඊට පස්සේ තරුණ පාර්ලිමේන්තුවට ආපුවා මේක උපවත් වෙන්නේ අර පාසලෙන් හම්බෙන මූලික අඩිතාලමත් එක්ක. මම හිතන්නේ ඔබ හොඳ උදාහරණයක් අපේ තරුණ ප්‍රජාවට, විශේෂයෙන්ම පාසල් යන අපේ නංගිලා මල්ලිලට. ඇයි අපි විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕන නිසා ඒ වගේ අපිට හම්බෙන පන්නරය කොයි වගේද කියන කාරණාව පිළිබඳව. ඉතින් ඒකට පොඩි දෙයක් මම පොඩ්ඩක් අකට කරත් මල්ලි, මං හිතන්නේ අර ඒකෙන් අපිට ලැබෙනවානේ මේ ස්කිල්ස් කුසලතාවක් මල් ටිකක්. මං හිතන්නේ අපි ඉස්කෝලේ ඉගෙන ගන්නකොට අපි ගොඩක් වෙලාවට හිතන්නේ සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්න එකනේ. සබ්ජෙක්ට්ස් නෙමෙයි අපි ඉගෙන ගන්නව ස්කිල්ස්. මොකද ඒ කුසලතා තියෙනවා නම් අපි ළඟ අපිට ඕන සබ්ජෙක්ට් එකක් ඊට පස්සේ ඉගෙන ගන්න පුළුවන්. මොකද මම අන්තර්ජාතික සම්බන්ධතා කවදාවත් ඉගෙනගෙන නැහැ. කැම්පස් එකේ ඉගෙන ගත්තා, ඉස්කෝලේ ඉගෙන ගත්තා නෑ. නමුත් මට මෙතනට ආවට පස්සේ ඒක ඉගෙන ගන්න ඉතාම ඉක්මනින් පහසුයි. මොකද අර කුසලතා ටික මං ගාව තියෙන හින්දා. කියන්නේ වැඩ කීපයක් එකපාර කිරීමේ කුසලතාවය, ටීම් එකක් එක්ක වැඩ කිරීමේ කුසලතාවය. මගේ ඉස්සරහට දෙයක් ආවහම හරි තීරණයක් ගන්න කොහොමද මේකේ අර ප්‍රෝස් ටිකයි කොන්ස් ටිකයි හොඳ පැත්තයි නරක පැත්තයි දෙකම ඉවැලුවේට් කරලා තීරණයක් ඉක්මනින් ගැනීම හැකියාව. අර ඒ වගේම ඒ වගේ කුසලතා ටික හැදුනහම මට හිතෙනවා අපේ මනස හැදිලා තියෙනවා නම් අපි ඉගෙන ගන්න කැමැති කියලා මේ මගේ අලුත් අලුත් දේවල් අපිට පුළුවන්. මං හිතනවා ඕනම කෙනෙකුට ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ IT උනත්, රොකට් සයන්ස් උනත්, නියුරෝ සයන්ස් උනත් මට හිතනවා කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් කියලා. හරි කුසලතා ටික අපි ළඟ තියෙනවා. අනිවාර්යෙන් මං හිතන්නේ ඉතාමත්ම හොඳ අදහස් කීපයක් දෙනදී ප්‍රකාශ වුණා. විශේෂයෙන්ම මේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ දූතවරිය විදිහට ඔබ තේරිපත් වෙන්නේ, එහෙම නැත්නම් එම තනතුරට ඔබ පත් වෙන්නේ කොච්චර ගමනක් ඒ පිටිපස්සේ තිබ්බද සහ කොච්චර අත්දැකීම් මේ පිටිපස්සේ තිබ්බද කියන කාරණාව මම හිතන්නේ ඉතාමත්ම හොඳින් මේ ප්‍රශ්නෙට දීපු උත්තරේදී තිබ්බා. අක්කේ මම හිතන්නේ මමත් පෞද්ගලිකව සෑහෙන දේවල් ප්‍රමාණයක් ඒ ගමන් මගින් විතරක් ඔබ පැහැදිලි කරපු ඒ ගමන් මගේ
ගිනිතුරක් ඉගෙන ගත්තා. මාවට හිනා යන කතාවක් කියන්නේද? ඕක දැන් අර සමහර වෙලාවට අර මට ටයිම් සංගරාවේ මගේ ගැන අර සිය දෙනාගේ මේකට ගිය වෙලාවේ Facebook එකේ කට්ටිය ඔය මගේ පින්තූරේ දාලා ඔය මගේ විස්තරය ඔක්කොම දාලා හදාගෙන. මම සමහර වෙලාවට ගිහලා බලනවා මොනවාද මේකේ මිනිස්සු දාලා තියෙන කමෙන්ට්ස් කියලා. ඒක කීප දෙනෙක්ම දාලා තිබ්බා. ෂුවර්ද මෙයා අවුරුදු 26 දී තමයි මේ ඔක්කොම කරේ? ඒ කියන්නේ සමහර අය හිතාගෙන බෑ සමහර අය ඉච්චර අඩු වයසකින් ඒ දේවල් කරන්න පුළුවන්ද කියලා. හැබැයි අර වා කිව්වත් වගේ ඒකට හේතුව තමයි ගොඩාක් පොඩි වයසකින් පටන් ගන්න. මොකද අපි ඉස්කෝලේ ඉවරලා හරි කැම්පස් ඉවරලා හරි මේ ඔය බාහිර දේවල් කරන්න හිතන් ඉන්නවා නම් එතකොට ඒක මට හිතන පරක්කු වැඩි. අර පොඩි කාලේ ඉඳන්ම කරපු හින්දා තමයි දැන් වෙද්දී අර CV එකේ පිටු තුනක් විතර තියෙනවා. ගොඩක් ඒ දේවල් වලින් ලබාගත්තු අත්දැකීම් සහ ජයග්‍රහණ. අනිවාර්යයෙන්ම. හොඳයි මේ අක්කි දැන් අපි ඒ කාරණාව දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඔබේ කාර්යභාරය සහ යාපු ගමන්මක් ගැන කතා කරා. මම ඊළඟට මේ සාකච්ඡාව යොමු කරන්න කැමති වෙනත් පැත්තකට, විශේෂයෙන්ම ඔබ ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය අද වෙද්දී මුළු ලෝකෙටම වග කියන චරිතයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි අවසානයේ ගත්තත් ඔබතුමිය ශ්‍රී ලාංකිකේ. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නය ඔබතුමිට යොමු වෙන්නේ විශේෂයෙන්ම මේ අදවිද්‍ය අපි දන්නවා ලාංකිකයන් විදිහට වර්තමානයේදී යම් යම් ගැටලු ප්‍රමාණයක් සමාජයේ තියෙනවා. ඉතින් තරුණයන්ට අවශ්‍ය වෙනවා මේ ගැටලු වලට විසඳුම් හොයන්න. හැබැයි තරුණයන් ගැටලු වලට විසඳුම් හොයන අතරතුරේදීම තරුණයන්ට බලපාන විශාල ගැටලු ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් ඔබ දකින විදිහට ලාංකික තරුණ තරුණියන්ට මේ වෙලාවේ තියෙන ප්‍රධානතම ගැටලු මොනවද සහ වැදගත්ම කාරණාව තමයි ඒ ඔබ දකින ගැටලු වලට ඔබ දකින විසඳුම් මොනවද? අපි චුට්ටක් ඒ කාරණාව ගැන කතා කරමු. ඔයා කියපු දේ හරි වැදගත්මලි. මොකද මම ලෝකයේ හැමතැනම දකින දෙයක් තමයි මේ මම හැමතිස්සෙම කියනවා තරුණයෝ හරිම රෙසිලියන්ට් කියලා. ඒ කියන්නේ අභියෝග හමුවේ නොසැලී ඉන්නවා වගේම ඒ අභියෝගයන්ට උත්තර හොයන්නත් උත්සාහ කරනවා. ඒක හැමතිස්සෙම එහෙම කරන්නේ මේ අර සුවපහසු තැනක ඉඳගෙන නෙමෙයි. තමන්ටත් විවිධාකාර බාධක අභියෝග තමන්ගේ පෞද්ගලික ජීවිතයටත් එන අතරෙම තමයි ගොඩාක් අය විවිධ කැපකිරීම් කරන්නේ තමන්ගේ තමන්ගේ සමාජය තමන් වටේ තියෙන සමාජය හොඳ තැනක් කරන්න. ඉතින් ඒක ඒ වායි කියපු දෙය හරියටම හරි. ලංකාව අරගත්තාමල්ලි මං ගොඩක් වෙලාට දකින දෙයක් තමයි ලෝකයේ හැමතැනම වගේ තරුණයන්ගේ තියෙන ප්‍රශ්න ගොඩක් එකිනෙකට සමානයි. නමුත් වෙනස් වෙන්නේ ඒ ප්‍රශ්න කොච්චර ගැඹුරුද කියන එක. ඒ ප්‍රශ්න කොච්චර තදින් තරුණයන්ට බලපානවද කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි විරකියාව ගත්තොත් විරකියාව ලංකාවේ තියෙනවා. විරකියාව අප්‍රිකාවේ, ඉතියෝපියාව වගේ රටකක් තියෙනවා. විරකියාව ෆින්ලන්තය වගේ ලෝකෙ දූරුම රටවල් වලත් තියෙනවා. නමුත් ඒක කොයි විදිහටද බලපාන නිසා කොයි තරමෙන් තරුණයන්ගේ ජීවිතයට බලපානවද කියන එක මත තමයි මේවා වෙනස් වෙන්නේ. දැන් ලංකාව අරගෙන බැලුවහම ඒක අපි නොදන්න කාරණයක් නෙවෙයි. ලංකාව තියෙන ඉතාම මං හිතන්නේ බරපතල ආර්ථික අර්බුදයක මේ වෙලාව වෙද්දී. අපේට විදේශ සංචිත නැහැ සහ මං හිතන්නේ ටීවී එකේ නිවුස් බලන ඕන කෙනෙකුට ඒක මං මුලින්ම කියන්න ඕනේ පැහැදිලි. ඉතින් මේ තත්ත්වය ඇතුලේ සෑහෙන පීඩනයකට තරුණ තරුණියෝ ලක් වෙලා තියෙනවා. ඒකත් උඩින් COVID-19 තත්ත්වය සහ ඒ ඇතිවෙච්ච විවිධ බලපෑම් හින්දා, ඒ ෂොක්ස්, ඉකොනොමික් ෂොක්ස් හින්දා රැකියා නැති වෙලා තියෙනවා විශාල තරුණ තරුණයෝ පිරිසකට. අපි ලෝකයේ ගත්තොත් අපි කියනවා හැම තරුණයෝ 6 දිනකුගෙන් එක්කෙනෙක්ගෙම රැකියාව කොවිඩ් හින්දා නැති වුණා කියලා. දැන් ලංකාව වගේ අපි tourism සංචාරක ව්‍යාපාරය, ඊට පස්සේ hospitality මේ hotels ඒ සෙක්ටර් එක වැඩියෙන් තියෙන රටක මේ නම් එක මං හිතන්නේ 6න් එකකට වඩා ඉතාම වැඩි. ඉතින් ඒ ආර්ථික රට සම්මතයක් විදිහට රට පත් වෙලා තියෙන ආර්ථික තත්ත්වය සහ තරුණ තරුණියන්ගේ රැකියා නැතිවීම එක්ක ඇති වෙච්ච විශාල ප්‍රශ්නයක් මම දකිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගොඩක් තරුණ තරුණියෝ මම දකිනවා පිටරට යන්නත් උත්සාහ කරන ක්‍රමයක්. මොකද ඒගොල්ලන්ට විසඳුමක් රට තුල හොයාගන්න බැරි වෙන නිසා. ඉතින් ඒ වගේම රැකියා තියෙන තරුණ තරුණයනොත් රටේ උද්දමනය වැඩියෙන් වැඩි වෙනවා. නමුත් ආදායම ඒ විදිහමයිනේ. එතකොට කොහොමද මාසෙට තමන්ගේ එළවලු ටික ගෙදරට ගෑස් එක හොයාගන්නේ කියලා හරිම
ප්‍රායෝගික ප්‍රශ්න ගොඩකට තරුණ තරුණයෝ මැදි වෙලා ඉන්නවා කියලා. දැන් මමත් ඔය අපේ ඉස්කෝලවල වල යාළුවෝ Facebook group වල එහෙම ඉන්නවනේ. ඉතින් මටත් වෙනවා වැඩි වැඩියෙන් අහන ප්‍රශ්න තමයි අපි කොහොමද පිටරටකට යන්නේ. එහෙම නැත්නම් මට side income එකක් වෙන මොකක් හරි job එකක් part time job එකක් මට කියන්න පුළුවන්ද? ඔය වගේ ප්‍රශ්න මම වැඩි වැඩියෙන් දකිනවා මේ අපේ යාළුවොත් එක්ක එකතු වෙලා කතා කරන තැන්වල පවා. ඒකෙන් මට ඉතාම පැහැදිලිව පේනවා ඇත්තටම ආර්ථිකමය වශයෙන් හැමෝම ඉතාමත් ගැටලු සහගත තත්වයක ඉන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න කොහොමද කියන එකට අර මැජික් බුලට් එකක් නෑ. මම හිතන්නේ රටේ ආර්ථිකය හොඳ තැනකට එද්දි තමයි අපිට පුළුවන් වෙන්නේ තරුණයෝන්ගේ ආර්ථික මට්ටමත් ඉහළ තැනකට ගන්න. ඉතින් ඒකට රටට ආදායම් ගේන දේවල් වැඩි වෙන්න ඕනේ. අපි සංචාරක ව්‍යාපෘතිය නැවත නගා සිටුවන්න ඕනේ. ඒ වගේම විදේශ සංචිත අපේ වැඩි කරගන්න. ඒ වගේම දැන් අපි පහුගිය අපි නිදහස ලබා ගත්තට පස්සේ සෑහෙන මල්ලි ආනයන ආර්ථිකයකට අපි හුරු වෙලා ඉන්නවනේ. අපි හාල් ඇටේ ඉඳන් පරිප්පු ඇටේ ඉඳන් හාල් මැස්ස පවා පිටරටින් ගෙන තැනකට ගෙනල්ලා ඉන්නවනේ. ඒදුර අපි මේ ආනයන මානසිකත්වයෙන් මිදිලා අපේ රටට අවශ්‍යම දේවල් ටික හරි මේ වගේ අර්බුදයක් වෙලාවකට හරි අපිට රටට අවශ්‍යම දේවල් ටික රටේ හදාගන්නේ කොහොමද කියන එක අපි හිතන්න ඕනේ. මං හිතන්නේ අපි ඒක ගැන ෆෝකස් කරොත් අපිට පුළුවන් ඒ හරහා රැකියා නිෂ්පාදනය මේ නිෂ්පාදනය කරලා තරුණ තරුණයන්ට රැකියා ලබා දෙන්න. ඒ වගේම ව්‍යවසායකයන්ට කොහොමද අත්වැල් දෙන්නේ කියන එක අපේ මං හිතන රජය සහ බැංකු වලින් කර යුතුම දෙයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩාක් මේ කොවිඩ් කාලේ කඩාගෙන වැටුණා. එතකොට අපි තාමත් බලන්නේ ලොකු ලොකු කම්පැනි ටික බේරගන්නේ කොහොමද කියන එක මිසක් අර සුළු හා මධ්‍ය පරිමාණ අපේ ගමේ තිබ්බ අපේ ගෙදර තිබ්බ පොඩි පොඩි බිස්නස් ටික බේරගන්නේ කොහොමද කියන එක නෙමෙයිනේ. ඉතින් මං හිතන්නේ අපි අර ඒ අපේ හිතන විදිහ වෙනස් කරලා ඇත්තටම මිනිස්සුන් ගේ හරහාම මේ ආර්ථික සංවර්ධනය කර කියන එක කොහොමද රට ඇතුලේ කරගන්න කියන එක ගැන ලොකු ફોકસ එකක් දෙන්න ඕනි කියලා මට හිතෙනවා. ඒක එහෙම නොකරොත් මං හිතන්නේ අපි ලොකු මෝඩකමක් කරගන්නේ. මොකද අපි නිදහස් අධ්‍යාපනය හරහා නිදහස් සෞඛ්‍ය හරහා හොඳ මානව සම්පතක් බිහි කරලා ඒක නිකන් පිටරටවල් වලට අපි ඒ ආදායම් ලබා ගන්න විදිහට පිටරටවල් වලට ඒගොල්ලෝ හරිනවා. ඉතින් මං හිතනවා ඒක අර අපේ අපිට හීනයක් තියෙනවනේ කවදා හරි අපි සිංගප්පූරුව වගේ වෙන්න ඕනේ. කවදා හරි අපි එක එක රටවල් වගේ වෙන්න ඕනේ කියලා මං හිතනවා. එතනට යන එක ගොඩක් අමාරු වෙනවා. රටේ ඉන්න උගත් ළමයි පිටරටවල් වලට යනවනම් රට අතහැරලා. ඉතින් ඒක මං හිතනවා එක දෙක තමයි මට කොවිඩ් කාලේ පවා දැක්ක ලොකුම එක් ප්‍රශ්නයක් තමයි මේ තාක්ෂණය සහ අන්තර්ජාලය කියන එක හැමෝටම එක වගේ පාවිච්චි කරන්න ලැබෙන නොහැකියාවෙන් වෙන දේවා. දැන් මම දැක්කා මේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ලංකාවේ කළ තිබ්බ රිපෝර්ට් එකක්. ඒකේ තිබ්බා ලංකාවේ ගෙවල් 122.2ක වගේ තමයි ලැප්ටොප් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙන්නේ 122ක් විතර. එතකොට 107ක් විතර තමයි ගෙදර ෆික්ස් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්නේ. එතකොට හිතන්නකො මොබයිල් ෆෝන් එකක් හරි මොකක් හරි හරහා ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා කියලා ඒකත් 134.1ක් වගේ තියෙනවා. එතකොට දැන් අපි කතා කරනවා ඔන්ලයින් ස්කූල් කරන්න Zoom වලින් පන්ති කරන්න. දැන් අපේ අම්මා ටීචර් කෙනෙක්. දැන් මන්දන අපේ අම්මටත් සමහරවිට වෙනවා Zoom එකෙන් පන්ති කරන්න. ඒ කරත් පන්ති එක ළමයි 20ක් ඉන්නවනම් 3 දෙනයි 4 දෙනාටයි ඒ ක්ලාස් එකට එන්න පුළුවන්. මොකද ලංකාව අපේ යටිතල පහසුකම් දිනුන වෙලා නැහැ. අන්තර්ජාල පහසුකම් සහ මේ ඩිජිටල් පහසුකම් හැම කෙනාටම එක වගේ බෙදිලා යනවා. මම හරිම මට හිත අර රිදෙන දර්ශන වගේක් දැක්ක මම Facebook කරහා එහෙම අර ළමයි ගස් උඩ නැගලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මේ ගන්න උත්සාහ කරන තත්ත්වයක්. ඉතින් මම කියන්නේ අපේ විශේෂයෙන්ම අපේ රජය උත්සාහ කරන්න ඕනේ හැම ඉස්කෝලේ ළමයාටම device එකක් මොකක් හරි tablet එකක් හරි laptop එකක් හරි computer එකක් හරි ලබා දෙන විදියට. දැන් මේක මේ ලෝකේ දියුණු රටවල් කරන එකක් විතරක් නෙමෙයි මල්ලි. දැන් මේ ළඟදී මම දැක්කා මේ ප්‍රවෘත්ති වල තියෙනවා මේ El Salvador කියන්නේ මේ ලතින් ඇමරිකාවේ තියෙන පොඩි රටක්. El Salvador වල හැම ළමයාටම ඒගොල්ලෝ උත්සාහ කරන device එක. ඒගොල්ලෝ දියුණු මේ පෝසත් රටක් නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා අද මේ ළමයින්ට තාක්ෂණික කුසලතා දුන්නොත් තමයි හෙට ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ මේ රටේ ආර්ථිකයට කන්ට්‍රිබියුට් කරන්න කියලා. 2030 වෙද්දී අපේ දැන් තියෙන රස්සාවලින් 75% ටෙක්නොලොජිකල් ස්කිල්ස් ඕන වෙනවා ඒ රස්සාවල් කරන්න.
දුර අපි අද ළමයෙකුට ලැප්ටොප් එකක් ටැබ් එකක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙන්න නැත්තම් ඒ අපි කරන්නේ නැහනේ හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ ඒගොල්ලෝගේ අනාගතය වෙනු. ඒකින්ද මම හිතනවා අපි කරන්න මූලදී තමයි යටිතල පහසුකම් අනිවාර්යෙන් වර්ධනය කරන්න ඕනේ. ළමයින්ට ෆ්‍රී ඩිවයිස් එකක් සහ ෆ්‍රී ඩේටා පැකේජ් ස්ටුඩන්ට්ස්ලාට. මම කියන්නේ හැමෝටම කිය ස්ටුඩන්ට්ස්ලාට ෆ්‍රී ඩිවයිස් එකක් සහ ෆ්‍රී ඩේටා පැකේජ් එකක් ලැබෙන විදිහට වැඩ කරනවා නම් හොඳයි. මොකද අපි නිදහස් අධ්‍යාපනය හරහා අර පාසල් වලින් කැම බීම දීලා ලංකාවේ මන්ද පෝෂණය වගේ තත්ත්ව නැති කරන්න උත්සාහ කරලා තියෙනවා. නිලෑඳුම් අච්චුපොත් දීලා දුප්පත් ළමයින් පවයි ඉස්කෝලෙට ගේන්න ඉස්සර උත්සාහ කරලා තියෙනවා. දැන් මේක තමයි අපේ ජෙනරේෂන් එකේ චැලෙන්ජ් එක. ටෙක්නොලොජි එක කොහොමද හැමදෙනෙකුට දෙන්නේ කියන එක. මම හිතන්නේ ඒක තමයි දැන් වාහුවනේ ප්‍රශ්නේ වගේ උත්තරේකුත් මම හිතන්නේ ඒක තමයි මට ඒකට දෙන්න පුළුවන් උත්තරේ. ඊළඟට තුන්වෙනි එක මට ගොඩක් ලිස්ට් කරන්න පුළුවන්. මම ඒත් මං හිතන්නේ ස්ට්‍රැටජිකලි බැලුවොත් මේ තුන තමයි මට හිතන විදිහට වැදගත්ම. තුන්වෙනි එක තමයි ලංකාවේ තරුණ කාන්තාවන්ට හිමි තැන මොකක්ද, කාන්තාවන්ට හිමි තැන මොකක්ද කියන එක බලන එක අපේ සාමාන්‍යයෙන් සමාජයේ පැතිකඩක් අරගෙන. සමහරවිට අපි දකින ඉස්කෝලවල කැම්පස් වල බහුතරය ඉන්නේ ගෑනු ළමයි. දැන් මට මතකයි අපේ බැච් එකේ 64%ක් හිටියේ ගෑනු ළමයි. ඒ වගේ ඉස්කෝලවලත් මම දන්නවා සමහරවිට බහුතරයේ ඉන්නේ ගෑන ළමයි. හැබැයි ශ්‍රම බලකාය ආරම් බැලුවොත් ගෑන ළමයි ඉන්නේ 36යි. එතකොට දැන් ගෑන ළමයි හොඳට ඉගෙන ගන්නවා. හැබැයි ජොබ්ස් කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ මේ ට්‍රාන්සිෂන් එකේ, এডুকেෂන් ඉඳන් এমප්ලොයිමන්ට් ට්‍රාන්සිෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තුව බැලුවොත් 5%යි ගෑන කට්ටියයි. ඊළඟට මම ඉතාම ෂොකින් රිපෝට් එකක් දැක්කා 90%ක් ලංකාවේ කාන්තාවෝ පොදු ප්‍රවාහන ඇතුලේ ලිංගික අතවරවලට බත්තරලා තියෙනවා 90%ක්. මම හිතන්නේ ඒක ලෝකේ ඉතාම ඉහළ නම්බර් එකක්. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? ඇයි අපේ කාන්තාවන් හොඳට ඉගෙනගෙනත් හොඳ ස්කිල්ස් තිබිලත් ඇයි ඒගොල්ලෝ අපේ ආර්ථිකයට කන්ට්‍රිබියුට් කරන්නේ නැත්තේ? ඇයි ඒගොල්ලෝ දේශපාලනයට යන්නේ නැත්තේ? ඇයි ඒගොල්ලන්ට පෞද්ගලික පොදු ප්‍රවාහනය සේෆ්ලි පාවිච්චි කරන්න බැරි? ඉතින් ඒවට මම හිතන අපි උත්තර හොයන්න ඕනේ. මම හැමතිස්සෙම අහනවා, මට කියනවා මේ ලංකාවේ කාන්තා ඉතිවාසිකම් ගැන කතා කරද්දී මේ ආයුණට අපිනේ පළවෙනි අගමැති නිය බිහි කරේ ලෝකෙම කියලා. ඉතින් ඒක තවදුරටත් මම හිතන්නේ මේ අර ලකුණු දාගන්න කියන්න පුළුවන් කාරණයක් කියලා. මේ මම දැන් මේ කියපු නම්බර්ස් ටික අහගෙන හිටියා නම් තේරෙනවා ඇත්තටම අපි හොඳ තැනක නෙමෙයි කියලා. ඒතකොට සමාජයේ කාන්තාවන් පිළිබඳ තියෙන වැරදි මත කොහොමද අපි අයින් කරන්නේ? ලිංගික අධ්‍යාපනය ඉස්කෝලේ ඉඳන් ගන්නලා ගෑනු ළමයි සහ පිරිමි ළමයි දෙගොල්ලම කොහොමද හරි තොරතුරුත් එක්ක අපි සමාජයට යොමු කරන්නේ? ඊළඟට ගැහැණු පිරිමි වශයෙන් වැඩ බෙදාගෙන ගොඩක් යනවා. ඒ වැඩට යන්නේ නැති ළමයි බලා ගන්න කෙනෙක් නැති හින්දා, හරි ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටිස් කරගන්න බැරි හින්දා. එතකොට ඒ කොහොමද ගැහැණු පිරිමි කියලා බෙදා ගන්න නැතුව අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා පවුලේ වැඩ එකට බෙදාගෙන කරන්නේ? ඒ වගේ මම හිතන්නේ ඒකට ගොඩක් විසඳුම් තියෙනවා. අපි සමාජයේ සහ ආර්ථිකයේ විසඳුම් අපිට ගන්න පුළුවන්. මම හිතනවා ඔය තුන අපි තරුණයාගේ ආර්ථික කාර්යභාරය දකින විදිහ, ඊළඟට තාක්ෂණය, අපි මේ ගැප් එක කොහොමද අර මේ නාගරික මධ්‍යම ප්‍රාන්තය සහ ගමේ ඉන්න තරුණයාගේ අතර තියෙන තාක්ෂණික ගැප් එක බ්‍රිජ් කරන්නේ කොහොමද? සහ කාන්තාවන්ගේ ඒ 52%ක් වෙන අපේ රටේ කාන්තාවන්ගේ බලය හරි විදිහට කොහොමද අපේ ශ්‍රම බලකායට සහ රටේ දේශපාලන සමාජීය වෙනස්කම් වෙනුවෙන් පාවිච්චි කරන කියන එක අපි ඔය තුන වෙනස් කරොත් මට හිතෙනවා අපිට ගොඩාක් ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් මම හිතන්නේ ඉතාමත්ම හොඳ කරුණු කාරණා තුනකට අවධානය යොමු කරලා තියෙන සහ ඒකට ලබා දෙන්න ඕනේ විසඳුම මොනවද කියලා දක්ක පැහැදිලි කරලා, විශේෂයෙන්ම මේ මට ඒ කතාවට සම්බන්ධෙදි හිතිච්ච කරුණු කාරණා කීපයක් මමත් මම හිතන්නේ සඳහන් කළ හොඳයි කියලා. විශේෂයෙන්ම මේ අපි දන්න මේ රටේ සංවර්ධනයේ වෙද්දී රටේ ආර්ථිකය හොඳ වෙද්දී මිනිස්සුන්ගේ ආර්ථිකය හොඳ වෙනවා කියන කාරණාව. එතනදී අර විශේෂයෙන්ම දෙවෙනි කාරණාව අක්ක සඳහන් කරපු තාක්ෂණික දියුණුව කියන එක, විශේෂයෙන්ම වර්තමානයේදී මේ අපිට විශාල අවස්ථාවන් තියෙනවා අන්තර්ජාලය හරහා විදේශ විනිමය උපයන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ වැඩසටහනත් YouTube හරහා ඔබ නරඹ වෙනවා නම් ඔබ ලංකාවේ YouTube චැනලයක් පවත්වාගෙන යන තරුණයෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් යම්කිසි පුද්ගලෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකක් බලන්න, එහෙම නැත්නම් අඩුමතරම් ප්ලේ වෙන්න දාලා හරි තියන්න, එතනින් 1 රුපියලක් හරි ඔහුට මුදලක් හම්බ වෙනවා. ඒ මුදල හම්බෙන්නේ ඔහුට කියන්නේ රටට හම්බෙන විදේශ මුදලක්. ඒ වගේ අපි දන්නවා fiverr.com වගේ ෆ්‍රීලාන්සින් වෙබ්සයිට්ස් තියෙනවා. මේ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. මං හිතන්නේ දැන් අක්ක සඳහන් කරා 7% වගේ තමයි ෆික්ස්ඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්නේ. ඒතකොට මට තියෙන ගැටලුව තමයි ඔය 7% නුත් කීයෙන් කී දෙනයිද
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ ලංකාවට විදේශ විනිමයගෙන. මං හිතන්නේ එතන 100%ක්වත් ඉන්නවා කියලා. අපිට පුළුවන් වුණොත් ඒ වගේ තත්ත්වයකට ලංකාව ගෙනියන්න ඒක ප්‍රධාන ඉපැයුම් මාර්ගය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ විශේෂයෙන්ම ෆ්‍රීලාන්සින් වගේ දේවල් කරනවා නම් රාත්‍රී කාලයේදී අපිට ඒ දේවල් වලට නියැලෙන්න පුළුවන්. දවල් කාලේ රැකියාවක් කළා රාත්‍රී කාලේ ඒ දේවල් වලට නියැලෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඒ කාරණාව තාක්ෂණික දියුණුවත් එක්ක ඔය දැන් නාගරික තරුණයාට හම්බෙන අවස්ථාව අපි ග්‍රාමීය තරුණයාටත් ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම අර ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වෙයි අපිට මේ අන්තර්ජාලය හරහා රැකියාවන් වල නිරත වෙන පිරිස වැඩි කරගන්න. ඒ වගේම ඊළඟට සඳහන් කරපු කාරණාව අනිවාර්යයෙන්ම අපේ රටේ ඉන්න තරුණියන් ඉතාමත්ම විශාල පිරිසක් ඉන්නවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා ඉතාමත්ම හොඳ අපි කියන මේ වෙල් එඩියුකේටඩ් පිරිසක් ඉන්නවා. නමුත් ශ්‍රම බලකායටදී ඒ ගැටලු අපි දකිනවා. එතනදී මම දකින කාරණාවක් මේ කාන්තාවකටත් වඩා එතනදී අපිට අහිමි වෙන්නේ ශ්‍රම බලකායට ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. දක්ෂ අත්දැකීම් තියෙන හොඳ දේවල් කරන්න පුළුවන් පුද්ගලයෙක් කාන්තාවක් වීම නිසා අපිට නැති වෙනවා වගේ දෙයක් තමයි මම එතනදී දකින්නේ. ඉතින් මම හිතන්නේ ඒ කරුණු කාරණා තුනම ඔබ ඉදිරිපත් කරපු ඉතාමත්ම විශිෂ්ටයි සහ අපි රජය කරනකම් බලන් ඉන්නේ නැතුව අපි විසින් තරුණයන් විසින් මේවට විසඳුම් හොයලා ඒවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න ඕනේ කියන කාරණාව තමයි මට නම් ඒ අවස්ථාවේදී ඒකට අදහසක් විදිහට ප්‍රකාශ කරන්න තියෙන ඉතින් මම හිතන්නේ අපේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ල මන්ත්‍රීතුමියල මේ වැඩසටහනට සවන් දෙද්දී මම හිතන්නේ අපිට තමයි මේක කරන්න පුළුවන් මේකට නායකත්වය ගන්න පුළුවන් ඉතින් අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ ඒකට නායකත්වය ගන්න සමේ බොහොමත්ම ස්තුතියක් ඒ වගේ කරුණු කාරණා අපිට ඉතාමත්ම පැහැදිලි කරලා සඳහන් කරාට. මම ඔයා දැන් කියපු හින්දා අපි රජය කරනකම් බලන් ඉන්න ඕනේ නැහැ අපි මේකට නායකත්වය ගන්න ඕනේ කියලා මං හිතන්නේ මට හතරවෙනි පොයින්ට් එකක් කියන්න පුළුවන් නම් මල්ලි ඕක තමයි මං කියන්නේ. මේ දැන් රජය කියන්නේ අන්තිමට අපිනේ. අපිනේ ඡන්ද දීලා නායකයෝ පත් කරලා යවන්නේ. ඉතින් ඒ නායකයෝ ප්‍රතිපත්ති මේ තීරණ ගන්න නැත්නම් ප්‍රතිපත්තියකට අනුවඩ කරන්නේ නැත්නම් මේ දැවෙන ප්‍රශ්න විසඳන්නේ නැත්නම් තරුණයෝ විදිහට මං හිතන්නේ ඔබටත් තියෙනවා වගකීමක් ඒ නායකත්වය එහෙනම් අරගන්නනේ. දැන් අපි මම මගේ කාර්යාලය හරහා කරනවා මේ විශේෂ කැම්පේන් එකක් not too young to run කියලා තරුණයන් වැඩි වැඩියෙන් දේශපාලනයට ගන්න. ඉතින් ඒකෙදී අර ස්ටැටිස්ටික්ස් අරන් බලද්දී ලංකාවේ හැම තරුණයෝ පාර්ලිමේන්තු ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ ඒගොල්ලෝ ඔක්කොගෙම තාත්තලා හරි බාප්පලා හරි මාමලා හරි මාමන්ඩිලා හරි දේශපාලනයේ හිටපු අය ඉන්න අය හෝ ඉඳලා මේ නැති වෙච්ච අයගේ ළමයි. ඉතින් එහෙම හරියන්නේ නැහැනේ. අපි අර ඒ කාලේ විදිහට අර අපි සමාජයේ ඉහළ පැලැන්ති අය පහළ පැලැන්ති අයව මේ ගවර්න් කරන රූල් කරන ඒකට ඒක තවදුරටත් කන්ටිනියු කරන එක මං හිතන්නේ නැහැ මේ කළ යුතු දෙයක් කියලා. මං හිතන්නේ අපේ ගම්වල ඉන්න තරුණ තරුණයෝ අපේ ළමයි ගමේ නගරේ හෝ කොහේ හෝ වේවා ඒ නායකත්වය අරගෙන මම හිතන්නේ මේ රටේ වෙනසට නායකත්වය දෙන්න ඕනේ. නැත්නම් අපි හැමදාම මේ සිස්ටම් එකට බැන බැන ඉඳී එහෙමම අපිත් වයසටයයි. ඉතින් වෙනසක් ඇති වෙන එකක් නැහැනේ. මම හිතන්නේ දැන් නම් හරි හොඳම කාලේ තමයි තරුණ ළමයින්ට ඒ නායකත්වය ගන්න. අනිවාර්යෙන්. හොඳයි. ඉතින් ඒ කාරණා කීපෙන් පසු මම ඊළඟට ඔබතුමියගෙන් අහන ප්‍රශ්න මම හිතන්නේ වැඩසටහනේ අවසානය කරා තිය ක්‍රමක්‍රමයෙන් ලඟ වෙනවා. ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ට තරුණ නායිකාවක් විදිහටත් ලංකාවේ සමාජයට වගේම ලෝක සමාජයටත් ලෝකේ ජීවත් වන තරුණයා වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කරපු සහ කරමින් පවතින තරුණ නායිකාවක් විදිහට ඔබතුමියට ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙනුවෙන් ලබා දිය හැකි ප්‍රධානම උපදේශය මොකක්ද? මං සාමාන්‍යයෙන් මගෙන් මිනිස්සු උපදේශ අහුවා මන් දෙන උපදේශ තා කාගෙන්වත් උපදේශ අහන්න එපා කියන්නේ. මම හිතන්නේ ගොඩක් වෙලාවට දැන් ඔබ අරගෙන බැලුවොත් මේ කහන් ඉන්න ඔබ ගොඩක් වෙලාවට හිතන්නකෝ 1990යි 2005යි අතර වගේ කාලෙක ඉපදිලා තියෙනවා. එතකොට ඔයා ඉපදිලා අද දවස වෙනකන් ඔයාගේ ජීවිතේ ගොඩාක් අභියෝග වලට ඔයා මුහුණ දීලා තියෙනවානේ. ඔයා නගරබද ඉපද වුණාත් ඔයා ගමක ඉපද වුණාත් ඔයා පෝෂත් පවුලක ඉපදුණාත් ආර්ථික අගහිඟකම් තියෙන පවුලක ඉපදුණාත් කොහොම හරි ඔබ ඔයා ඒ අභියෝග ජයගෙන අද මේ තැනට ඇවිල්ලා ඉන්නවා. උදාහරණයක් විදිහට ඔයා අද ලංකාවේ ජාතික තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඒ කියන්නේ ඔබට කිසියම් කුසලතාවයක් තියෙනවා, ඔබට කිසියම් හැකියාවක් තියෙනවා, ඔබේ සමාජයේ ඉන්න ඔබ නායකයෙක් විදිහට අඳුරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔබට ඡන්දයක් දීලා මෙතනට එවලා තියෙන්නේ. ඒතර මම කියන්නේ ඔබ ඔබේ ඔළුව ඇතුලේ, ඔබ ඔබේ හදවත ඇතුලේ දන්නවා මොකද්ද කරෙන්න ඕනේ කියලා මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න නම්.
ඔබේ ජීවිතය හෝවේවා, ඔබේ පවුල හෝවේවා, ඔබේ සමාජය හෝවේවා, අපේ රට හෝවේවා, මං කියන්නේ මේ අපි දකින ප්‍රශ්නවලට උත්තර තියෙන ඔබ ඇතුළේම. ඒක හින්දා හැමතිස්සෙම උත්සාහ කරන්න හැම දෙයක් දිහාම ඇනලිටිකලි බලන්න, කියන්නේ විශ්ලේෂණාත්මකව බලන්න, හැම දෙයක් දිහාම ලොජිකලි බලන්න, හැම දෙයක් දිහාම තර්කානුකූලව බලන්න. කිසිම දෙයක් කිසිම කෙනෙකු කිව්ව පළියට උපදේශයක් වුණත් කිසිම දෙයක් කිසිම කෙනෙක් කිව්ව පළියට පිළිගන්න එපා. තමන් තමන්ගේ මෙච්චර කාලයකට අවුරුදු 20ක් හෝ 25ක් හෝ 18ක් හෝ තමන්ගේ ජීවිතේ තමන්ගේ මෙච්චර කාලයකට ආපු අත්දැකීම් සුළුකොට තකන්න එපා. ඒ අත්දැකීම් තමයි ඔබව පුද්ගලෙක් බවට අද පත් කරලා තියෙන. ඒ අත්දැකීම් හරහා ජීවිතයට එන ගැටලු සහ ඔබේ සමාජයේ මුහුණ පාන ගැටලු දිහා බලන්න. ඒ බැලුවත් උත්තරය ඔබට ඔබ තුළින්ම හොයාගන්න පුළුවන්. ඒක තමයි මට දෙන්න පුළුවන් ලොකුම උපදේශය සහ ඉස්සරහට එන්න නායකත්වය ගන්න අපේ අපේ රටට ඔබ වැනි තරුණ නායකයන් ඉතාම අවශ්‍ය කාලවකවානුවක් තමයි මේ. ඉතින් මමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ තනතුරු දරන ගමක් දෙන්න කැමති, පුළුවන් උපරිම උත්සාහ කරන්නයි. මම රට කියන තියෙන උපදේශය එක තමයි ඇත්තටම කාගෙවත් උපදේශ අහන්න එපා. ඔබ නායකත්වය අරගෙන ඔබ ඔබ හිතන විදිහට මේ රට වෙනස් කරන්න උත්සාහ කරන්න. හොඳයි, බොහොමත්ම ස්තුතියි ඒ වටින උපදේශයට. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ අපේ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව මේ සංවිධානය කරන යන් පදුර ඔන්ලයින් වැඩසටහනට විශේෂ ආරාධිත එක් විදිහට සහභාගී වුණේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ දූතවරිය ජයත්මා වික්‍රමනායක මහත්මිය. ඉතින් වැඩසටහනේ මං ඔබතුමිය යන අවසාන ප්‍රශ්නයක් ඒ දේ තමයි මේ යන් පැදුර ඔන්ලයින් වැඩසටහන ගැන උඹට හිතෙන දේ අපිට පවසන්නේ. ඒක අපිට ඉතාමත් හොටිනවා. ඉතින් ඉතාම හොඳ වැඩසටහනක්, මට හරිම සතුටුයි ඇත්තටම මේ Zoom හරහා හරි අපිට මේ සාකච්ඡා කරන්න ලැබීම ගැන. මං කිව්වත් වගේ මං ඉතාම දැඩි ලෙස විශ්වාස කරනවා ජාතික තරුණ සේවා සභාව සහ තරුණ පාර්ලිමේන්තුව විශාල අදිටාලමක් වුණා කියලා. මට මේ මගේ නායකත්ව කුසලතා වර්ධනය කරගන්න සහ මේ දරණ තනතුර හොබවන්න. ඉතින් සුබපතන්න තමයි කැමති. තාමත් සතුටුයි මේ විදියට හම්බ වෙන්න ලැබීම ගැන. මේ සයිබාවකාශය හරහා හරි අපේ නංගිල මල්ලිලාව තරුණ පාර්ලිමේන්තුවේ ලංකාවට ආපු වෙලාවක අපි ඇත්තටම ඇත්ත ජීවිතේ හම්බ වෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා මේ සයිබාවකාශයෙන් එපිටට ගිහිල්ලා. ඉතින් ඒ අතරතුර මගේ හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා කිසියම් උදව්වක් ඔබට වෙන්න ඕන නම් සහ කිසියම් දෙයක් අපිට කරන්න පුළුවන් නම් කියන්න ඕන වෙලාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් සහ අපේ තරුණ තරුණියන් වෙනුවෙන් කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමියට නැවත වතාවක් ඒ ලබා දුන්න වටිනාකමට සහ අපි ඉතාමත් ආඩම්බර වෙනවා ජාතික තරුණ සේවා සභාවෙන් සහ ජාතික තරුණ පාර්ලිමේන්තුවෙන් බිහිවෙච්ච තරුණ නායිකාවක් විදිහට ඔබ අද දිනේදී සිටින තැන පිළිබඳව අපි ඉතාමත් ආඩම්බර වෙනවා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට සහ ශ්‍රී ලාංකිකයන් විදිහට. ඉතින් නැවත වතාවක් බොහොමත්ම ස්තුතියි ඔබතුමියට අද දිනේදී අපේ ආරාධනය පිළි අරගෙන අපිත් සමගින් සම්බන්ධව මේ වැඩසටහනට දායක වෙලා ඔබේ අදහස් ඔබේ දිරිගැන්වීම අපේ රටේ තරුණ නායකයන්ට තරුණ නායිකාවන්ට ලබා දීම පිළිබඳව. හොඳයි, එහෙනම් වැඩසටහන අවසන් කරන්නට තමයි අපි සූදානම් වන්නේ. සුපුරුදු පරිදි ස්තුති කරන්න ඕනේ කිහිප දෙනෙක්ම සිටිනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන සඳහා අපිට පූර්ණ සහයෝගය ලබා දෙන ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මැතිතුමාට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා පැතුම් රණසිංහ සහෝදරයා සහ ගරු කතානායකතුමිය නිපුණි ශිහානේ අබේදීර සොහිරෙවත් මේ අවස්ථාවේදී ඉතාමත් කෘතඥපූර්වකව සිහි කරනවා. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධීකරණය කරන්නේ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ කලා සංස්කෘතික කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින්. ඉතින් ඒ අමාත්‍යාංශයේ අමාත්‍යතුමා ඉකුම් ගුණවර්ධන සහෝදරයාවත් මේ අවස්ථාවේදී මතක් කරනවා සහ ඒ සියලු දෙනාම මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලබා දෙන දායකත්වයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් දක්ෂ තරුණ නායකයෙක්ගේ නායිකාවකගේ හරි අපූරු කතාවක් එක්ක තවත් නුදුරේදීම ඔබත් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් අපි සමුගන්නවා. එතකොට ඔබට ජයග්‍රහී කාලවකවානුවක් ප්‍රාර්ථනා කරනවා.